I need to try it first. Hola, gire. මේ වගේ අත්දැකීමක් විඳින්නේ නිරෝෂා ඇයි රතු සලකුණක් සාමාන්‍යයෙන් දැන් මේ ස්ටේජ් එක වෙනකොට අපිට රතු දෙන්න හිතෙන්නේ නැහැ අඩුපාඩුවක් පොඩ්ඩක් දෙකක් වුණාට ඒ අපි අනික් කෙනාත් එක්ක සංසන්දනය කරලානේ අපි හැම වෙලේම කෙනෙක් අනික් කෙනාට සාපේක්ෂවනේ අපි බලන්නේ
එතකොට අනිත් තරඟකරුවට සාපේක්ෂව. එතකොට අද ලෝෂන් ගෙන් වෙච්ච වැරදි ටික ටිකක් දරුණු වැඩි කියලා මට හිතුණා. ගීතේ පුරාවටම පටන් ගත්තු නෝට් එකේ ඉඳන්ම. ඒ නිසා මං හිතුවා ඒක සෑහෙන්න දැන් අපි චම්පිකගේ වැරදි කියලානේ අපි චම්පිකට දෙන්නේ. හැබැයි චම්පිකගේ එහෙම ගත්තොත් චම්පිකගේ වැරදි නෑ වගේ. ඔබගේ වැරදි ටික දැක්කම. එහෙම සංසන්දනය වුණොත්. ඒ නිසා මට හිතෙනවා කියන්නේ පොඩි එකක් දෙකක් කියන්න නෙමෙයි මට තියෙන්නේ ලෝෂන්. ගීතේ පුරාවටම තියෙනවා ප්‍රශ්න ටිකක් දරුණුවට. මේක ඒ නිසා මට වෝට් එක දෙන්න බෑ. මම රතු සලකුණක් දුන්නෙත් ඇත්තටම මේ ඔබගේ වැරදි ගොඩ අනිත් සාපේක්ෂව ගොඩක් වැරදි වැඩි නිසා. ශිහාන් එච්චර වැරදි තිබ්බා? ඔව් සාරංගේ, කියන්නේ මේක මේ වටේ සහ මේ විදිහට මේ ස්ටෑන්ඩඩ් එකේ මීට කලින් වුණත් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. කියන්නේ වටේ අමතක කරලා අපි වෙන තැනකදී ඇහුවත් මූලික වට නෙමෙයිනේ විජේ. එතකොට අද දවසේ වෙච්ච දේවල් ටික ප්‍රෝග්‍රෑම් එකේ ස්ටෑන්ඩඩ් එකේ ඇතුලේ තිබුණේ නැහැ. එතකොට ඒක තමයි ඇත්ත කතාව. ඒකට අපි මුණ දෙන්න ඕන, පිළිගන්න ඕන. ඉතින් මාගේ වෝකල් ටෝනට හරි කැමති. ඒක ඇහෙද්දී වෙන වයිබ් එකක් තියෙනවා. ටෝන් එක හරි රිච් වෝකල් ටෝන් එකක් වාට තියෙනවා. හැබැයි කම්පිටිෂන් එකක් ඇතුලේ මේක අපි රෙකෝඩින් ආටිස්ට් කෙනෙක් වුණා නම් අපිට මේක රීටේක් කරලා නැත්තම් පාට් බයි පාට් අරගෙන පිචින් කරෙක් කරලා ඒ ටික අපිට හදන්න පුළුවන් ඔඩියෝ එකක් කරද්දී. එතකොට ඔබගේ ටෝන් එකට මම ගොඩක් කැමති. හැබැයි මේ විනාඩි 3 ඇතුලේ අපි ෆේල් වුණා. ඔයත් මමත්. ඉතින් සෝරි. 58% ප්‍රතිශතයක් තමයි විජය ලෝෂන් ලබා ගන්නේ. බලමු. තරගය තාම විවෘතයි. නොසිතන දේවල් වෙන්න පුළුවන් වේදිකාවක් මෙය. නැවතත් ශිහාන්ගේ නියෝජනයක්ම තමයි විජය ලෝෂන්ටත් ප්‍රතිඅභියෝග රැගෙන එන්නේ.